නීල පබළු කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ඉදිරියට චන්ද්‍රාදිත්‍ය කුරුළුගේ අම්මව මොන ගැහෙන හේතුවක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් මේ වෙනකොට ආ දන්නවා චන්ද්‍රාදිත්‍යට පුළුවන් වුණා පූජට අම්මව ඒ වගේම පූජකේ අම්මට පූජව සොයලා දෙන්න. ඉතින් කොටින්ම කියනවා නම් කාලෙකට කලින් චන්ද්‍රාදිත්‍ය නිසාම තමයි මේ අහිංසක දරුවා වගේම අහිංසක අම්මා ඇයත් උනේ. ඉතින් කොහම වුණත් ඒ චන්ද්‍රාදිත්‍ය කරපු ලොකු පව මේ වෙනකොට පොඩ්ඩක් හරි අඩු වෙන්න ලොකුම හේතුවක් වෙලා තියෙන්නේ. චන්ද්‍රාදිත්‍ය නැවතත් ඇවිල්ලා පූජව සහ පූජකේ අම්මව එකතු කරපු නිසා. ඉතින් දැන් පූජකේ අම්ම දන්නවා පූජව පරිස්සම් කරගන්න නම් විශේෂයෙන්ම චන්ද්‍රාදිත්‍යගෙන් ඒ විතරක් නෙමෙයි පොලිසියෙන් පවා තමන්ට කරන්න තියෙන හොඳම දේ තමයි පූජව අරගෙන පණින එක කියලා මෙන්න මේ මානසික රෝහලෙන්. ඉතින් ඒ නිසා ඉදිරියේදී පූජකේ අම්මා මෙන්න මේ දේ කරයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් දැන් කොහොම වුණත් චන්ද්‍රාදිත්‍යට තේරෙනවා ඒ තමයි තමන් නිසා වගේම පොලිසියෙන් ගොඩක් දුරට චන්ද්‍රාදිත්‍ය කතා කරලා බලනකොට තමයි තේරෙන්නේ පොලිසියෙන් පූජ පස්සේ පණන නිසා තමයි මේ පූජකේ අම්මා සම්පූර්ණයෙන්ම තීරණය කරලා තියෙන්නේ පූජව අරගෙන යන්න. ඉතින් දැන් වා දන්නවනේ මලින්දගේ මරණය ඒ වගේම තමයි පූජා කරපු තවත් වැරදි තියෙනවා. ඉතින් ඒ වැරදි කුරුළුව අතුරුදහන් කරපු එක ඒ වගේම තමයි තවත් දෙයක්. ඒ තමයි අභිමානෙක් එකට බිස්නස් කරන අර ගෑන් ළමයට වෙඩි තියපු එක. අනේ හැම දෙෙම මේ දේවල් වලට බලපාලා තියනවා කියන එක. ඉතින් ඉදිරියේදී ඇත්තටම කුරුළුගේ අම්මව මොන ගැහෙන චන්ද්‍රාදිත්‍ය ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ තමයි පූජ වෙනුවෙන් ඒ කට්ටියට සමාව දෙන්න කියලා. විශේෂම කතාව කිව්වොත් පූජට සමාව දීලා පූජර නිදහසේ ජීවත් වෙන ඉඩක් ලබා දෙන්න කියලා. ඉතින් විශේෂම කාරණාව කිව්වොත් තමන් නිසා තමන් කරපු වෙනස්කම් නිසා වේදනාවෙන් හිට පූජා මේ විදියට මලින්ද වැතුළු කට්ටියව ඝාතනය කරා කියන දේ තමයි ඔය චන්ද්‍රාදිත්‍ය කියන්නේ. ඉතින් දැන් ඉදිරියට කුරුළුගේ අම්මා අනිවාර්යයෙන්ම කුරුළු එවැගේම රේෂ්මා මේ කට්ටියත් එක්ක කතා කරගෙන ඒ පැමිණිලි ඉල්ලා අස්කර ගන්න කටයුතු කරනවා කියලා ඔන්න අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඉදිරියේ තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි අර අභිමන්ණික එකට බිස්නස් කරන ගෑනු ළමයා ඉන්නවනේ. ඉතින් යාට වෙඩි තිබ්බනේ. ඒ පැමිණිල්ලත් මේ ගෑනු ළමයා පූජා පව නිසා ඉල්ලා අස්කර ගන්නවා. හැබැයි ඉතින් මේ මොන දේ කරත් පූජට පැනලා යන්න බැරි වැරද්දක් පූජ කරලා තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අර පොලිස් CID නෝන මතකයි නේද ඔයාට? එයව ඝාතනය කරපු එක. ඉතින් අන්න ඒ නිසා පූජට ඒ වෙනුවෙන් නම් අනිවාර්යයෙන්ම සිරගෙට යන්න වෙනවාමයි කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. හැබැයි පූජගේ මානසික තත්ත්වෙත් එක්ක පූජට ජනාධිපති සමාව අරන් දෙන්න ගොඩක් දුරට චන්ද්‍රාදිත්‍යට කටයුතු කරගන්නත් පුළුවන් වේවි කියලාත් කියන්න ඕනේ.